ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම වමත් දඟ පන්දු යවන්නන් විතරක් නෙමෙයි සාර්ථකම වමත් පන්දු යවන්න විදිහට වැඩිම කඩු ලබාගෙන තියෙන රංගන හේරත් තමන්ගේ ක්‍රිකට් ජීවිතයට සමුදෙන්න තීරණය කළා කියලා කිව්වේ දකුණු අප්‍රිකා තරගාවලියටත් කලින්. රංගන එදා කිව්වේ එංගලන්තයේ ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කරලා තමන් ටෙස්ට් පිටියට සමුදෙනවා කියලා. හැබැයි මේ තීරණය පොඩි වෙනසක් කරගන්න රංගන තීරණය කරලා තියෙනවා. ඒ තරගාවලියේ පළවෙනි තරගයේම සමුගන්න රංගන තීරණය කරලා තියෙනවා. මම හිතුවා දැන් වෙලාව හරි කියලා. ඒ නිසා මම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න තීරණය කළා. එහෙම තමයි අවුරුදු 19ක් ශ්‍රී ලංකාවේ අංකයකී වමත් දඟ පන්දු යවන්න වෙලා හිටපු රංගන කියන්නේ. රංගන තමන්ගේ සමුගැනීම් ප්‍රකාශයට පත් කරන්න තීරණය කරන්නේ රංගනට ගොඩක් හිතකර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී. මේ ක්‍රීඩාංගණයේදීම තමයි රංගන තමන්ගේ පළවෙනි ටෙස්ට් තරගයට මීට අවුරුදු 19කට කලින් සෙල්ලම් කරන්නේ. ඒ වගේම කණ්ඩායමේ තැන අහිමි වෙලා ඉඳලා නැවත පාකිස්තානයක තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් වල දෙවෙනි උපත රංගන සටහන් කරන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීමයි. රංගන මේ වෙද්දී ටෙස්ට් තරඟ 92කට ක්‍රීඩා කරලා ටෙස්ට් කඩුලු 430ක් දවාගෙන තියෙන්නේ ටෙස්ට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභිය අතරින් 10 වෙනි තැන දිනාගෙන. තමන්ගේ අවසාන ටෙස්ට් තරගයේ එක කඩුලක් දවා ගන්න රංගන සමත් වෙනවා කියන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කඩුලු 100ක් දවාගත්ත දෙවෙනි පන්දු යවන්න වගේම එකම ක්‍රීඩාංගණයක ටෙස්ට් කඩුලු 100ක් දවාගත්තු තුන්වෙනි පන්දු යවන්න බවට පත් වෙනවා. මීට කලින් මේ හපක්කම් පෙන්නලා තියෙන මුත්තයි අමුරලිදරුනුත් ජේම්ස් ඇන්ඩර්සන්ුත් විතරයි. ඒ වගේම තමන්ගේ අවසාන ටෙස්ට් තරගයේ කඩුලු 4ක් දවා ගන්න රංගන සමත් වුනොත් රිචඩ් හැඩ්ලි, ස්ටුවර්ට් බෝඩ් වගේම කපිල් දේව් පහු කරලා රංගන වැඩිම කඩුලු ලාභිය අතරේ 7 වෙනි තැන දිනාගෙන තමයි සමුගන්නේ. කොහොමුණත් මේ ගැන තීරණය වෙන්න ස්ටුවර්ට් බෝඩ් ලබා ගන්න කඩුලු ගාණක් බලපායි. මේ විදිහ වයස 40ක් වෙන හේරත් ටෙස්ට් තරඟ පහකදී ශ්‍රී ලංකා පිළ මෙහි මේ වාසනාවත් උදා කරගෙන තියෙනවා. ඒ කාලේ ටෙස්ට් තරඟ තුනක් ජයග්‍රහණයට මෙහෙවන්නත් රංගන සමත් වෙලා තියෙනවා. මේ විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලොකු සේවයක් කළ රංගනගේ සමුගැනීම ගැන ඔයාලට හිතෙන් දෙත් අපිට කමෙන්ට් කරන්න. මේ වෙනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.